සුබද සැක්ල පිලිසිකට සිදුරන්න පිළිගන්න අප YouTube channel එකට මේඩිය මං අඳින බලාපොරොත්තු හිච්ච තමයි ලස්සන ඉබ්බෙක් කොහමද හඳින්න කියලා කියලා දෙන්න. ඒ වගේ මේක මං පාට කරන හැටි කියලා දෙනවා පැස්ටල් වර්ණ භාවිතා කරලා. මේකට ඔයාලට පැන්සලක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයාලට මේ වගේ වර්ණක අවශ්‍ය වෙනවා දියසයම් හරි ඔයාලට මෙහෙම නැත්නම් ඔයිල් පේන්ට් හරි එහෙම නැත්නම් ඔයාලට අවශ්‍ය වෙනවා පැස්ටල් හරි මොන හරි වර්ණක අවශ්‍ය වෙනවා පාට කර ගැනීම සඳහා. රයිට් මම මුලින්ම පටන් ගන්නම් ඉබ්බ අඳින්න මම මුලින්ම පටන් ගන්න මේ ආකාර මේ හරි ඉඳන් මම මේ මුලින්ම ඔයාලා මේ ආකාරට ඔළුව අඳගෙන ඕනේ මේ ආකාරට මෙහෙම අඳර බලාගෙන උරා ඔළුව හැඳගෙන හැටි ඉබ්බගේ වගේ අරට මෙදිරින් ඔයාලා කට ඇඳ ගන්න පුළුවන් වගේ කට ඉඳ දියලා වගේ මෙන්න මේ උගුර වගේ හරියෙන් මෙන්න මෙතෙන්ට ඔයාලට කට ඇඳ ගන්න පුළුවන් ඔය හැඩේට එන්න මම බඩ මේක බඩ සූම් කරගන්න මට උඩවට කියලා දෙන්න ලේසි ඒ වගේ හදාගත්තෝ රයිට් ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ ආකාරයට ඉබ්බගේ ඉතුරු කොටස් ටික දාන්න පුළුවන් වගේට ඊට පස්සේ කෙලින්ම ඔයාලා මේ ආකාරයට ඉබ්බගේ නහය මේ ආකාරයට පොඩි සිදුරක් අඳින්න පුළුවන් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඉබ්බගේ ඇහැ ඔයාලට අඳින්න පුළුවන් ඔය ආකාරයට මේ ආකාරයට ඇහැ අඳින්න පුළුවන් මෙතන ඊට පස්සේ මම පොඩ මේක පොඩ සූම් කරගන්නම් වගේ චිත් මේ චිත්‍රේ ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතනට කෙලින්ම මෙන්න මේ බිල්ල මෙයාකට මෙතනටම දාන්න ඕනේ. ඊට පස්සේ බල කරන්න ඕනේ මෙන්න මෙතනට ඉදුරු ටිකට මෙන්න මෙතනට ආයේ බිල්ල දාන්න ඕනේ. රයිට් ඊට පස්සේ බල මෙන්න මෙතන බලාගෙන මෙතන වල කකුල අඳින්න පුළුවන් ඉබ්බගේ මේ ආකාරයට එන්න. ඊට පස්සේ බල මෙන්න මෙතන මෙදාගෙන ඉතින් අපිට කකුල අඳින්න පුළුවන් මොකටද කියලා දැන් මොකද ඒක ඉදු කරා ගන්න කියලා මෙතන ඉඳලා කිලිම් වාකාට කකුල අඳින්න පුළුවන් ඉබ්බ බොහොම ආකාරයට ඒ කොහොම කකුල ඇඳ ගන්න පුළා එක කකුලම ඇඳගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් අනිත් කකුල මේ ආකාරයට හොඳට බලා ගන්න මේක අඳින්න හැටි. ඒතකොට ඔයාලට මේක ඔයාලට කිහිපතාවක් මේක බලන්න පුළා වීඩියෝ එක කොහොමද මේක අඳින්නේ පිළිබඳව. ඒතකොට ඔයාලට සම්පූර්ණ අදහසක් මේක පිළිබඳව ලබා ගන්න පුළුවන් ඔයාලට. රයිට් ඊට පස්සේ මම දෙවෙනි කකුල ඇඳගෙන ඉවරේ මේ ආකාරයට කකුල් දෙකම. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ ඉතුරු කොටස් ටික අඳගන්න. ඒ කියන්නේ ඉබ්බගේ කටු මම අඳගන්න මෙයාගේ ඉබ්බගේ ඇතින කටුව මෙහෙම මෙන්න මේ හැඩයට අඳින. ඒ කියන්නේ මෙහෙම හැඩයට අඳින මේ. ඔන්න හැඩයට ඔයාලට අඳින්න පුළුවන් ආකාරයට. මේ හැඩේ නෝ වගේ. ඊට පස්සේ කෙලින්ම මේ හැඩයට ඔයාලට මේ විදිහට කම්ප්ලීට් කරන්න පුළුවන් මෙතන මේ විදිහට. රයිට් මේ විදිහට කෙලින්ම මෙතනට කම්ප්ලීට් කරන පස්සේ වැඩේ ඩන්. ඒ කියන්නේ අපි මේ ඉබ්බගේ කටුව ඇඳගෙන තියෙන්නේ. ඊට පස්සේ කටුව නැගලා පස්සේ ඉබ්බගේ ඔයාලට පුළුවන් මෙන්න මේ හරියින් අරගෙන ඉබ්බගේ ඉතුරු කොටස් ටික මේ ආකාරයෙන් අඳගන්න පුළුවන්. ඊළඟ කකුල ඉබ්බගේ තියෙන මේ අනිත් කකුල් අඳගන්න පුළුවන් මේ ආකාර වල මෙතනින් අරන් උමු. ඒක ඔහම අඳගන්න පුළුවන් කකුල. ඊට පස්සේ මේක කෙලින්ම ඔයාලා මෙන්න මෙතනට සම්බන්ධ කරන්න ඕනේ වගේ. ඒ කියන්නේ මේක කෙලින්ම මෙතනට සම්බන්ධ කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට අවසාන පියවර වශයෙන් තියෙන්නේ අනිත් කකුල. ඒ කියන්නේ ඉබ්බගේ තියෙන ලාස්ට් කකුල ඇඳ ගන්න පුළුවන් මේ ආකාරයට ඔයාලට. ලාස්ට් කකුල ඇඳගත්තන් පස්සේ ඉබ්බගේ තියෙන අපි සම්පූර්ණම ටික ඇඳගෙන ඉවරයි. කොහොම තමයි නිවර්දි ආකාරයට ඉබ්බෙක් ඇඳගන්නේ. දැන් පුළුවන් ඔයාලගේ ඉබ්බගේ කටු ඇඳ ගන්න මේ ආකාරයට කටු දින මේ ආකාරයට දින ස්වභාවය වලට මතු කරන්න පුළුවන් මේ ආකාරයට. ඔයගේ ආකාරයට මෙතන රවුන්ඩ් 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 හිටින්න වලට ඇඳ ගන්න පුළුවන් මේකට. මේක වලගේ අවස්ථා කැමැත්ත බලමු වගේ. ඒක ආකාරයට රයිට් ඕම් ඉතින් ඇඳගන්න පුළුවන් මේක ඉබ්බගේ ලස්සනට වගේ චිත්‍රය කියන්නේ අපි සම්පූර්ණ මේක ඇඳගෙන ඉවරට දැන් අපිට මේක පාට කරන්න තියෙන්නේ. ඉදිරි කොටස් ටික පාට කරන්න තියෙන්නේ සම්පූර්ණ කොහොමද මේක පාට කරගන්නේ කියලා මේක ලස්සනට නිවර්දි ආකාරයට මේ සදා මම මේ වගේ වර්ණ කිහිපයක් භාවිත කරනවා මේක ඇඳගැනීම සඳහා. වගේ වර්ණ කිහිපයක් මට මේ සදා භාවිත කරන්න පුළුවන්.
දැන් ඔයාලා මේ ඉබ්බගේ තියෙන කටුව පාට කර ගැනීම සඳහා ඔයාලට දුඹුරු පාට වර්ණය භාවිතා කරන්න. දුඹුරු පාට සහ නිකන් කොළ පාටට හුරු දුඹුරු වගේ වර්ණ නිකන් ආවගේ වර්ණයක් ඔයාලට භාවිතා කරන්න පුළුවන්. මේ ඉබ්බගේ කටුව පාට කර ගැනීම සඳහා අන්න එක භාවිතා කරන්න පුළුවන් මේ වර්ණය. රයිට් බලමුකෝ පාට කරගන්න ඉතින් මේ චිත්‍රය ලස්සනට. මුලින්ම ඔයාලා කරන්න ඕනේ මේ අගට ගන්න මම තද රතු වර්ණය වගේ වගේ වර්ණ ටිකක් මෙතන මේ ආකාරයට මේ වර දෙක අරන් පොඩ පාට කරගන්න බලන්න. මේ වර කොළ පාට වගේ වර්ණ කාලා වගේ ඊටුඩි මේ වර්ණ වල ගෑවට පස්සේ වලට ඉබ්බගේ දින කඩුත් වෙන ස්වභාවය අපිට පැහැලා පා ගන්න පුළුවන් ඔය ආකාරයට. ඔය වගේ ඔන්න වර්ණ දෙක මිශ්‍ර කරලා අපිට පාට කරගන්න පුළුවන් මේ ආකාරයට වලට. ඔය වගේ දා ගන්න පුළුවන් ඒකම වැඩි කියන්නේ නැහැ. ඔය වගේ මේක පාට කරගත්ත උඹ ලාවට වගේ ඊට පස්සේ කොළ පාට පාට කරගෙන ලරගෙන ඔය වගේ ඊටුඩින් ඔය වගේ පාර කරගත්තා වංගද මේක යන්නේ වැඩි. ඔබතේ මේක පාර කරගන්න නිකේ වැඩි තියෙන්නේ. මම අනිත් ටික රවමට පාර කරගන්න වග බලා ගන්න. මේ වගේ ගාගත්තා. ඒත් රවමට වගේ පාර කරන්න අනිවාර්යෙන්ම බලා ගන්න. හයිඩි දුස අනිත් රවුමක් තමයි අගාරට පාට කරගන්න මෙතන. හයිඩි පස්ස ආයමත් මේක පාට කරගන්න පුළුවන් මේ වගේ. ඔවිතර මේ වැඩේ යන්නේ සිද්ධ වෙන්නේ බොහොම ලස්සනට වෙන එක කම්ප්ලීට් කරගන්න පුළුවන් මේ ටික. ඊට පස්සේ මම අනිත් ටික පාට කරගන්න මේ වගේ ඔක්කොම ටික පාට කරගෙන මේ වැඩේ ඉතුරු ටික අපි ෆිනිෂ් කරගමු මේ ආකාරයට. ඇටිටස් අපි ඉබ්බගේ දින කටුව තියෙන ඇතුළේ ස්වභාව ටිකකට ඉස්පන්තු කරලා ගන්න පුළුවන් වෙනම. ඒක මම පස්සේ කතා කරන්න පිළිබඳව. බස් මම මේක ඔක්කොම පාඩ කරගන්න මේ අර ඉක්මනට තව වීඩියෝ පොඩක් දිග වැඩි වෙන නිසා ඔයගෙ ඔයාකාරට මේක පාඩ කරගන්න පුළුවන් ලස්සන්ට. මේ වර ටික මිශ්‍ර කිරීම හරහා අනිත් ටික පාඩ කරගන්න මට නැතා වීඩියෝ එක මේ දිග වැඩි වෙන නිසා. වගේ මේ වගේ රවමට ඉන්න පාඩ කරගෙන ඉතින් ඒ වට ඇතුලේ තියෙන ඉබ්බගේ කටු ටික අපිට මේ ඉස්පත්තු කරගන්න පුළුවන් වෙනම. වල කළු පාටින් මේ ධාර ටික වලට ආයමත් පේන් කිරීමේ හේතු වලට ඉතු කරගන්න පුළුවන් එක මම එකත් මේ දිගේ මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. වගේ මට පාඩ කරගන්න බලන්න මේක නැත්තම් වීඩියෝ එක දිග ගැස්සෙන පුළුවන් නිසා. ඇත්තටම සම්පූර්ණ වැඩි දන් වෙලා තියෙන්නේ කියන්නේ දැන් අපි මේ සම්පූර්ණ ඉබ්බ කටුව පාඩ කරගෙන තියෙන්නේ. දැන් ඔයාලා මේ කටුවේ දින ඉස්සු මතු කරලා ගන්න පුළුවන් මේ පව වර්ණ ටික. ඒකට කරන්න ඕනේ ඔයාලා මේ ආකාරයට මේකේ ධාර ෆ්‍රේම් එක ඔයාලා ආයමත් මේ විදිහට ඇඳ ගන්න ඕනේ මේ වගේ. ඒකට සද වර්ණයක් භාවිතා කරන්න කියලා මම කියනවා යෝජනා කරනවා වගේ. තද වර්ණයක් භාවිතා කරලා වලට මේක නැදන උගම ඔය ආකාරයට.
ක්‍රීම් පාට කියන වර්ණ තුන අපිට මිශ්‍ර කරන්න පුළුවන් ඔය ආකාරයට මේ ඉබ්බගේ දින සම පාට කරගන්න මෙයාගේ තදරතු ගන්න ඕනේ මුලින්ම ඔයාලා මේ ආකාරයට තදරතු මුලින්ම මෙයාකට ආලේප කරගෙන ඉන්න ඕනේ පළවෙනි පියවරටම වගේ ඊට පස්සේ වල තද මේක ගාලා ඊළඟට වල ගන්න ඕනේ මේ ආකාරයට මේ කහ වගේ වර්ණයක් ගන්න ඕනේ මේ ආකාරයට මේකට කහ වර්ණේ රවුමට මේ වගේ වක්කාකාර වෙන්න වල ගන්න ඕනේ සම්පූර්ණ මේක හිඩස් තියන්නේ නැතුව මුළු අන්තර හිඩස් අවම කරලා හිඩස් පියවාගෙන මේ ආකාරයට හිඩස් මේ පුරවාගෙන පාට කරගන්න මේ ආකාරයට ඉක්මනට වරම පාට කරගන්න මේ ආකාරයට ලස්සනට ඊට පස්සේ කරන්න ඕන ඔයාලා මේ ගාලා ක්‍රීම් පාට කරන්න මේ ක්‍රීම් වර්ණය අරගෙන ආයෙමත් මේක පාට කරගන්න පුළුවන් මේ ආකාරයට මේ ආකාරයට ඇටිට වශයෙන් පාඩ කරගත තියෙන මේක වැඩි දන්නේ කියලා දැන් ඔයාලට මේක ඉතුරු වැඩ කරදු කරගන්න පුළුවන් මේ ආකාරයට. ඔමු තමයි මේ චිත්‍රය ඔයාලා කම්ප්ලීට් කරලා ඉඳගන්නේ ඔය ආකාරයට ලස්සන්ට. අපි ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු සුදුරටම සුබ දවසක්. සුබ දවසක් කියලා පිළි සීක්‍රට් සුදුරන පිළිගන්න අපේ YouTube channel එකට. මේ වීඩියෝ මම අඳින බලාපොරොත්තු ඉච්ච තමයි ලස්සන ඉබ්බෙක් කොහමද අඳින්නේ කියලා කියලා දෙන්න. ඒ වගේම මේක මම පාට කරන හැටි කියලා දෙනවා පැස්ටල් වර්ණ භාවිතා කරලා. මේකට වලට පැන්සලක් අවශ්‍ය වෙනවා ඒ වගේම වලට මේ වගේ වර්ණක අවශ්‍ය වෙනවා දියසයම් හරි වලට මෙහෙම නැත්නම් ඔයිල් පේන්ට් හරි එහෙම නැත්නම් වලට අවශ්‍ය වෙනවා පැස්ටල් හරි මොන හරි වර්ණක අවශ්‍ය වෙනවා පාට කරගැනීම සඳහා රයිට් මම මුලින්ම පටන් ගන්න ඉබ්බ අඳින්න මම උළෙලින්ම පටන් ගන්න මේ ආකාරය මේ හරි ඉඳන් මම මේ මුලින්ම ඔයාලා මේ ආකාරයට ඔළුව අඳගෙන ඉන්න ඕනේ මේ ආකාරයට මෙහෙම හොඳට බලාගෙන උරා ඔළුව අඳගෙන හිටි ඉබ්බගේ වගේ හරිට මෙදිරින් ඔයාලා කට ඇඳ ගන්න පුළුවන් ඔයාලා කට ඉඳ දියලා වගේ මෙන්න මේ උගුර වගේ හරියෙන් මෙන්න මෙතෙන්ට ඔයාලට කට ඇඳ ගන්න පුළුවන් ඔය හැඩේට එන්න මම ඔබට මේක පොඩ්ඩක් zoom කරගන්න මට උඩවට කියලා දෙන්න ලේසි ඒ වගේ හදාගත්තෝ රයිට් ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ ආකාරයට ඉබ්බගේ ඉතුරු ටස් ටික දාන්න පුළුවන් ඔයාලට ඊට පස්සේ කලින් ඔයාලා මේ ආකාරයට ඉබ්බගේ නහය මේ ආකාරයට පොඩි සිදුරක් අඳින්න පුළුවන් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඉබ්බගේ ඇහැ ඔයාලට අඳින්න පුළුවන් ඔය ආකාරයට මේ ආකාරයට ඇහැඳින්න පුළුවන් මෙතන ඊට පස්සේ මම ඔබට මේක පොඩ්ඩක් zoom කරගන්නම් වගේ මේ චිත්‍රේ ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතනට කෙලින්ම මෙන්න මේ ඔය බෙල්ල මේ ආකාරයට මෙතනටම දාන්න ඕනේ ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතනට ඉදිරි ටිකට මෙන්න මෙතනට ආය බෙල්ල දාන්න ඕනේ රයිට් ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන බලාගන්න මෙතන ඔයාලා කකුල අඳින්න පුළුවන් ඉබ්බගේ මේ ආකාරයට එන්න ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන ලදාගෙන ඉතන අපිට කකුල අඳගෙන පුළුවන් මොවට කියලා නම් මොකද ඒක පිටු කරා ගන්න කියලා මෙතන ඉඳලා කිලිම්ම වාකාට කකුල අඳගෙන පුළුවන් ඉබ්බ බොහොම
ව්‍යාපාරයට එතකොටම කකුල ඇඳගන්න පුළුවන් එක කකුල මෑ ඇඳගෙන ඉවරයි ඊට පස්සේ ඔයාලට පුළුවන් අනිත් කකුල මේ ආකාරයට හොඳට බලා ගන්න මේක අඳින්න හැටි ඒතකොට ඔයාලට මේක ඔයාලට කිහිප අදාක මේක බලන්න පුළුවන් වීඩියෝ එක කොහොමද මේක අඳින්නේ පිළිබඳව ඒතකොට ඔයාලට සම්පූර්ණ අදහසක් මේක පිළිබඳව ලබා ගන්න පුළුවන් වගේ රයිට් ඊට පස්සේ මම දෙවෙනි කකුල ඇඳගෙන ඉවරයි මේ ආකාරයට කකුල් දෙකම ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ ඉතුරු කොටස් ටික අඳගන්න ඒ කියන්නේ ඉබ්බගේ කටු මම අඳගන්න මෙයාගේ ඉබ්බගේ ඇතින කටුව මෙහිම මෙන්න මේ හැඩයට හදන්න. කියන්නේ මෙහෙම හැඩයට අඳින මේ. ඔන්න හැඩයට වට අඳින පුළුවන් ආකාරයට. මේ හැඩේ නෝවාගේ. ඊට පස්සේ කෙලින්ම මේ හැඩයට වට මේ විදිහට කම්ප්ලීට් කරන්න පුළුවන් මේ විදිහට මේ විදිහට. රයිට් මේ විදිහට කෙලින්ම මෙතනට කම්ප්ලීට් කරන පස්සේ වැඩේ ඩන්. ඒ කියන්නේ අපි මේ ඉබ්බගේ කටුව ඇඳගෙන තියෙන්නේ. ඊට පස්සේ කටුව ඇඳගෙන පස්සේ ඉබ්බගේ වලට පුළුවන් මෙන්න මේ හරියෙන් අරගෙන ඉබ්බගේ ඉතුරු කොටස් ටික මේ ආකාරයට ඇඳගන්න පුළුවන් ඊළඟ කකුල. ඉබ්බගේ තියෙන මේ අනිත් කකුල් ලෙන්ද ගන්න පුළුවන් මේ ආකාර වල මෙතනින් අරන් උමු දැන් ඩෝ මේ දගෙන පුළුවන් කකුල ඊට පස්සේ මේක කෙලින්ම ඔයාලා මෙන්න මෙතනට සම්බන්ධ කරන්න ඕනේ වගේ කියන්නේ මේක කෙලින්ම මෙතනට සම්බන්ධ කරන්න ඕනේ ඊට පස්සේ ඔයාලට අවසාන පියවර වශයෙන් තියෙන්නේ අනිත් කකුල කියන්නේ ඉබ්බගේ තියෙන ලාස්ට් කකුල ඇඳ ගන්න පුළුවන් මේ ආකාරයට ඔයාලට ලාස්ට් කකුල ඇඳගත්තන් පස්සේ ඉබ්බගේ තියෙන අපි සම්පූර්ණම ටික ඇඳගෙන ඉවරයි කොහොම තමයි නිවර්දි ආකාරයට ඉබ්බෙක් ඇඳගන්නේ දැන් පුළුවන් ඔයාලගේ ඉබ්බගේ කටු ඇඳගන්න මෙයාට කටු දින මේ ආකාර දින ස්වභාවය වලට මතු කරන්න පුළුවන් මේ ආකාරයට ඔයගේ ආකාරයට මේතර රවුන් 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 හිටින්න වලට ඇඳ ගන්න පුළුවන් මේකට මේක වලගේ අවස්ථා කැමැත්ත බලමු වගේ එතකොට ආකාරයට රයිටෝ මිත්‍රයන් ඇඳගන්න පුළුවන් මේක ඉබ්බගේ ලස්සනට වගේ චිත්‍රය කියන්නේ අපි සම්පූර්ණ මේක ඇඳගෙන ඉවර දැන් අපිට මේක පාට කරන්න තියෙන්නේ ඉදිරි කොටස් ටික පාට කරන්න තියෙන්නේ සම්පූර්ණ කොහොමද මේක පාට කරගන්නේ කියලා මේක ලස්සනට නිවර්දි ආකාරයට මේක තමයි මම මේ වගේ වර්ණ කිහිපයක් භාවිත කරනවා මේක ඇඳගෙන ඉන්න සදාක වගේ වර්ණ කිහිපයක් මට මේ සදා භාවිත කරන්න පුළුවන් දැන් ඔයාලා මේ ඉබ්බගේ තියෙන කටුව පාට කර ගැනීම සඳහා ඔයාලට දුඹුරු පාට වර්ණය භාවිත කරන්න දුඹුරු පාට සහ නිකන් කොළ පාටට පුරුදු දුඹුරු වගේ වර්ණ නිකන් ආගමේ වර්ණයක් වලට භාවිත කරන්න පුළුවන් මේ ඉබ්බයි කටුව පාට කරගැනීම සඳහා අන්න එක භාවිත කරන්න පුළුවන් මේ වර්ණේ රයිට් බලමු කොහොමද පාට කරගන්නේ කියලා මේ චිත්‍රයේ ලස්සනට මුලින්ම ඔයාලා කරන්න ඕනේ මේ ආකාරය ගන්න මම තද රතු වර්ණය වගේ වර්ණ ටිකක් මෙතන මේ ආකාරයට මේ වර දෙක අතර පොඩ පාට කරගන්න බලන්න මේ වර කොළ පාට වගේ වර්ණ කාලා වගේ ඊටුඩි මේ වර්ණය වල ගෑවට පස්සේ වලට ඉබ්බගේ දින කටු තුන ස්වභාවය අපිට පැහැලා බා ගන්න පුළුවන් ඔය ආකාරයට වගේ ඔන්න වර්ණ දෙක මිශ්‍ර කරලා අපිට පාට කරගන්න පුළුවන් මේ ආකාරයට වලට ඔය වගේ හදා ගන්න පුළුවන් ඒකම වැඩි කියන්නේ නැහැ ඔය වගේ මේක පාට කරගත්තු කොහොමද ලාවට වගේ ඊට පස්සේ ඕල පාට පාට කරගෙන ලරගෙන ඔය වගේ යුඩින් ඔය වගේ පාට කරගත්තා වුණා දැන් මේක යන්නේ වැඩි ඔතේක පාට කරගන්න එන්නේ වැඩේ තියෙන්නේ මම අනිත් ටික පාට රවමට රවමට පාට කරගන්න වග බලා ගන්න මේ වගේ ගාත්තා ඉතින් රවමට රවමට වගේ පාට කරන්න අනිවාර්යම බලා ගන්න හයිඩි දුස අනිත් රවුමක් තමයි අගාරට පාට කරගන්න මෙතන හයිඩි පස්ස ආයමත් මේක පාට කරගන්න පුළුවන් මේ වගේ ඔය
විතර මේ වැඩේ යන්නේ සිද්ධ වෙන්නේ බොහොම ලස්සනට මේ කම්ප්ලීට් කරගන්න පුළුවන් මේ ටික ඊට පස්සේ මම අනිත් ටික පාඩ කරගන්න මේ වගේ ඔක්කොම ටික පාඩ කරගෙන මේ වැඩේ ඉතුරු ටික අපි ෆිනිෂ් කරගමු මේ ආකාරයට ඇටිටස් අපි ඉබ්බගේ දින කටුව තියෙන ඇතුළ ස්වභාව ටික පැට අපි ඉස්පන්තු කරලා ගන්න පුළුවන් වෙනම ඒක මම පස්සේ කතා කරන්නම් ඒ පිළිබඳව ඊපස් මම මේක ඔක්කොම පාඩ කරගන්න මේ අර ඉක්මනට නැත්නම් වීඩියෝ පොඩක් දිග වැඩි වෙන නිසා ඔයගොල්ලෝ ඔයාකාරට මේක පාඩ කරගන්න පුළුවන් ලස්සන්ට මේ වර ටික මිශ්‍ර කිරීම හරහා අනිත් ටික පාඩ කරගන්න මට නැතා වීඩියෝ එක මේ දිග වැඩි වෙන නිසා වගේ මේ වගේ රවම හිටින්න පාඩ කරගෙන ඉතින් ඒකට ඇතුලේ තියෙන ඉබ්බගේ කටු ටික අපිට මේ ඉස්පත් කරලා ගන්න පුළුවන් වෙනම වල කළු පාටින් මේ ධාර ටික වලට ආයමත් පේන් කිරීමේ ඒජර් වලට ඉදු කරගන්න පුළුවන් එක මම එකත් මේ දිගේ මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා වගේ මට පාඩ කරගන්න බලන්නම් මේක නැත්තම් වීඩියෝ එක දිග ගැස්සෙන්න පුළුවන් නිසා සම්පූර්ණ වැඩි දන් වෙලා තියෙන්නේ කියන්නේ දැන් අපි මේ සම්පූර්ණ ඉබේ කටුව පාඩ කරගෙන තියෙන්නේ දැන් ඔයාලා මේ කටුවේ දින ඉස්මතු කරගන්න පුළුවන් මේ පවර්ණ ටික ඒකට කරන්න ඕනේ ඔයාලා මේ ආකාරයට මේකේ ධාර ෆ්‍රේම් එක ඔයාලා ආයමත් මේ විදිහට ඇඳ ගන්න ඕනේ මේ වගේ ඒකට සද වර්ණයක් භාවිතා කරන්න කියනවා මම කියනවා යෝජනා කරනවා වගේ සද වර්ණයක් භාවිතා කරලා ඔයාලට මේක ඇඳ ගන්න පුළුවන් ඔය ආකාරයට රයිට් ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ දැන් මේක සම්පූර්ණ පාඩ කරගෙන ඉවරයි දැන් ඔයාලට මේ ටික පාඩ කරන්න තියෙන මේ ටික පාඩ කර ගන්න ඕනේ ඔයාලා කළු පාට මේ වගේ වර්ණයක් පොඩ්ඩක් මිශ්‍ර කරගෙන හදන්න බලන්න මම මේ ආකාරයට මෙතන රතු පාට සහ සොරි තද රතු පාට සහ කහ පාට සහ කා ක්‍රීම් පාට කියන වර්ණ තුන අපිට මිශ්‍ර කරන්න පුළුවන් ඔය ආකාරයට මේ ඉබ්බගේ දින සම පාට කරගන්න මෙයාගේ තද රතු ගන්න ඕනේ මුලින්ම ඔයාලා මේ ආකාරයට තද රතු මුලින්ම මෙයාකට ආලේප කරගෙන ඉන්න ඕනේ පළවෙනි පියවර වශයෙන් වගේ ඊට පස්සේ වලට තද මේක ගාලා ඊළඟට වල ගන්න ඕනේ මේ ආකාරයට මේ කහ වගේ වර්ණයක් ගන්න ඕනේ මේ ආකාරයට මේකට කහ වර්ණයේ රවමට මේ වගේ වක්කාකාර වෙන්න වල ගන්න ඕනේ සම්පූර්ණ මේක හිඩස් තියන්නේ නැතුව මුලවන්තර හිඩස් අවම කරලා හිඩස් පියවාගෙන මේ ආකාරයට හිඩස් මේ පුරවාගෙන පාට කරගන්න මේ ආකාරයට ඉක්මනට වරම පාට කරගන්න මේ ආකාරයට ලස්සනට
ඊට පස්සේ කරන්න ඕන ඔයාලා මේ ගාලා ක්‍රීම් පාට කරන්න මේ ක්‍රීම් වර්ණය අරගෙන ආයෙමත් මේක පාට කරගන්න පුළුවන් මේ ආකාරයට මේ ආකාරයට අටිට වශයෙන් පාඩ කරගත තියෙන මේක වැඩි දන්නේ කියන දැන් ඔයාලට මේක ඉතුරු වැඩ කරදු කරගන්න පුළුවන් මේ ආකාරයට ඔමු තමයි මේ චිත්‍රය ඔයාලා කම්පියුටර් එකෙන් දැක ගන්න ආකාරයට ලස්සන්ට අපි ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු සුදුරටම සුබ දවස සුබ දවසක් කියලා පිළිසිකට සුදුරන පිළිගන්න අපේ YouTube channel එකට මේ වීඩියෝ මම අඳින බලාපොරොත්තු ඉච්ච තමයි ලස්සන ඉබ්බෙක් කොහමද හඳින්නේ කියලා කියලා දෙන්න ඒ වගේම මේක මම පාට කරන හැටි කියලා දෙනවා පැස්ටල් වර්ණ භාවිතා කරලා මේකට වලට පැන්සලක් අවශ්‍ය වෙනවා ඒ වගේම වලට මේ වගේ වර්ණක අවශ්‍ය වෙනවා දියසයම් හරි වලට මෙහෙම නැත්නම් ඔයිල් පේන්ට් හරි එහෙම නැත්නම් වලට අවශ්‍ය වෙනවා පැස්ටල් හරි මොන හරි වර්ණක අවශ්‍ය වෙනවා පාට කරගැනීම සඳහා රයිට් මම මුලින්ම පටන් ගන්නම් ඉබ්බ අඳින්න මම මුලින්ම පටන් ගන්නම් මේ ආකාරයට මේ හරි ඉඳන් මම මේ මුලින්ම ඔයාලා මේ ආකාරයට ඔළුව අඳගෙන ඉන්නුනේ මේ ආකාරයට මෙහෙම හොඳට බලාගෙන උරා ඔළුව අඳගෙන හිටි ඉබ්බගේ වගේකට මෙදිරින් ඔයාලා කට ඇඳ ගන්න පුළුවන් වගේ කට ඉඳ දියලා වගේ මෙන්න මේ උගුර වගේ හරියෙන් මෙන්න මෙතනට ඔයාලට කට ඇඳ ගන්න පුළුවන් ඔය හැඩයට එන්න මම බඩ මේක බඩ සූම් කරගන්න මට උඩවට කියලා දෙන්න ලේසි ඒ වගේ හදාගත්තෝ රයිට් ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ ආකාරයට ඉබ්බගේ ඉතුරු ටස් ටික දාන්න පුළුවන් වගේට ඊට පස්සේ ගලින් ඔයාලා මේ ආකාරයට ඉබ්බගේ නහය මේ ආකාරයට පොඩි සිදුරක් අඳින්න පුළුවන් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඉබ්බගේ ඇහැ ඔයාලට අඳින්න පුළුවන් ඔය ආකාරයට මෙයා කරට ඇහැඳින්න පුළුවන් මෙතන ඊට පස්සේ මම ඔබට මේක පොඩ්ඩක් zoom කරගන්නම් වගේ කිත් මේ චිත්‍රේ ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතනට ගෙලින්ම මෙන්න මේ බිල්ල මෙයාකට මෙතනටම දාන්න ඕනේ ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතනට ඉදුරු ටිකට මෙන්න මෙතනට ආය බිල්ල දාන්න ඕනේ රයිට් ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන බලාගන්න මෙතන ඔයාලා කකුලන් දින්න පුළුවන් ඉබ්බගේ මේ ආකාරයට එන්න ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන එදාගෙන ඉතින් අපිට කකුල අඳගෙන පුළුවන් මොවට කියලා නම් මොකද ඒක පිටු කරා ගන්න කියලා මෙතන ඉඳලා කිලිම් වාකාට කකුල අඳගෙන පුළුවන් ඉබ්බ බොහොම ඔය ආකාරයට ඒක කොහොම කකුල අඳගෙන පුළුවන් එක කකුලම ඇඳගෙන ඉවරයි ඊට පස්සේ ඔයාලට පුළුවන් අනිත් කකුල මේ ආකාරයට හොඳට බලා ගන්න මේක අඳින්න හැටි. ඒතකොට ඔයාලට මේක ඔයාලට කිහිප අදාක මේක බලන්න පුළුවන් වීඩියෝ එක කොහොමද මේක අඳින්නේ පිළිබඳව. ඒතකොට ඔයාලට සම්පූර්ණ අදහසක් මේක පිළිබඳව ලබා ගන්න පුළුවන් වගේ. රයිට් ඊට පස්සේ මම දෙවෙනි කකුල ඇඳගෙන ඉවරේ මේ ආකාරයට කකුල් දෙකම. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ ඉතුරු කොටස් ටික ඇඳ ගන්න. ඒ කියන්නේ ඉබ්බගේ කටු මම ඇඳ ගන්න මේකට ඉබ්බගේ තියෙන කටුව මෙහෙම මෙන්න මේ හැඩයට ඇඳ ගන්න. ඒ කියන්නේ මෙහෙම හැඩයට ඇඳින්නේ මේ. ඔන්න හැඩයට ඔයාලට අඳින්න පුළුවන් ආකාරයට. මේ හැඩේ නෝවාගේ ඊට පස්සේ කෙලිම මේ හැරට වට මේ විදිහට කම්ප්ලීට් කරන්න පුළුවන් මේ විදිහට මේ විදිහට රයිට් මේ විදිහට කෙලිම මෙතනට කම්ප්ලීට් කරන පස්සේ වැඩේ ඩන් ඒ කියන්නේ අපි මේ ඉබ්බයි කටුව ඇඳගෙන තියෙන්නේ ඊට පස්සේ කටුව ඇඳගත්තා පස්සේ ඉබ්බගේ වලට පුළුවන් මෙන්න මේ හරියින් අරගෙන ඉබ්බගේ ඉතුරු කොටස් ටික මේ ආකාරයෙන් ඇඳගන්න පුළුවන් ඊළඟ කකුල ඉබ්බගේ දින අව මේ අනිත් කකුල් ඇඳගන්න පුළුවන් මේ ආකාර වල මෙතනින් අරන් උමු ඒකෝමෙදගෙන පුළුවන් කකුල ඊට පස්සේ මේක කෙලින්ම ඔයාලා මෙන්න මෙතනට සම්බන්ධ කරන්න ඕනේ වගේ. ඒ කියන්නේ මේ කෙලින්ම මෙතනට සම්බන්ධ කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට අවසාන පියවර වශයෙන් තියෙන්නේ අනිත් කකුල. ඒ කියන්නේ ඉබ්බගේ තියෙන ලාස්ට් කකුල ඇඳ ගන්න පුළුවන් මේ ආකාරයට ඔයාලට. ලාස්ට් කකුල ඇඳගත්තාන් පස්සේ ඉබ්බගේ තියෙන අපි සම්පූර්ණම ටික ඇඳගෙන ඉවරයි. කොහොම තමයි නිවර්දි ආකාරයට ඉබ්බෙක් ඇඳගන්නේ. දැන් පුළුවන් ඔයාලගේ ඉබ්බගේ කටු ඇඳ ගන්න මෙයාට කටු දින මෙයාකට දින ස්වභාවය වලට මතු කරන්න පුළුවන් මේ ආකාරයට ඔයගේ ආකාරයට මේ විදිහට රවුම් හිටින්න ඔයාලට ඇඳ ගන්න පුළුවන් මේ ආකාරයට මේක ඔයාලගේ
අවස්ථා කැමැත්ත බලමු වගේ. ආකාරයට රයිට් ඕම් දිහා ඇඳගෙන පුළුවන් මේක ඉබ්බගේ ලස්සනට වගේ චිත්‍රය කියන්නේ අපි සම්පූර්ණ මේක ඇඳගෙන ඉවර දැන් අපිට මේක පාට කරන්න තියෙන්නේ ඉදිරි කොටස් ටික පාට කරන්න තියෙන සම්බන්ධ කොහොමද මේක පාට කරගන්නේ කියලා මේක ලස්සනට නිවැරදි ආකාරයට මේ සදා මම මේ වගේ වර්ණ කිහිපයක් භාවිතා කරනවා මේක ඇඳගෙන ඉන්න සදා වගේ වර්ණ කිහිපයක් මට මේ සදා භාවිතා කරන්න පුළුවන් දැන් ඔයාලා මේ ඉබ්බගේ තියෙන කටුව පාට කර ගැනීම සඳහා ඔයාලට දුඹුරු පාට වර්ණය භාවිත කරන දුඹුරු පාට සහ නිකන් කොළ පාටට හුරු දුඹුරු වර්ණයේ වර්ණ නිකන් ආවගේ වර්ණයක් ඔයාලට භාවිත කරන්න පුළුවන් මේ ඉබ්බගේ කටුව පාට කර ගැනීම සඳහා අන්න එක භාවිත කරන්න පුළුවන් මේ වර්ණය රයිට් බලමුකෝ පාට කරගෙන ඉල මේ චිත්‍රය ලස්සනට මුලින්ම ඔයාලා කරන්න ඕනේ මේ ආකාරය ගන්න මම තද රතු වර්ණය වගේ වර්ණ ටිකක් මෙතන මේ ආකාරයට මේ වර අධික කරපොඩ පාට කරගන්න බලන්න මේ වර කොළ පාට වගේ වර්ණය කාලා වගේ ඊටුඩි මේ වර්ණය වල ගෑවට පස්සේ වලට ඉබ්බගේ දින කඩු තුන සබාය අපිට පැහැල ලබා ගන්න පුළුවන් ඔය ආකාරයට වගේ ඔන්න වර්ණ දෙක මිශ්‍ර කරලා අපිට පාට කරගන්න පුළුවන් මේ ආකාරයට වලට ඔය වගේ හදා ගන්න පුළුවන් ඒකම වැඩි කියන්නේ නැහැ වගේ මේක පාට කරගත්ත ඔබ ලාවට වගේ ඊට පස්සේ කොළ පාට පාට කරගන්න ලරගෙන වගේ ඊටුඩි ඔය වගේ පාර කරගත්තා වුණා තමයි මේක යන්නේ වැඩි ඔබතේ මේක පාට කරගන්න නිහ වැඩි තියෙන්නේ මම අනිත් ටික පාර රවමට රවමට පාට කරගන්න වග බලා ගන්න මේ වගේ ගාත්තා ඒත් රවමට රවමට වගේ පාට කරන්න අනිවාර්යම බලා ගන්න හයිටි දුස අනිත් රවුමක් තමයි අගරට පාට කරගන්න මෙතන හයිටි පස්සේ ආයමත් මේක පාට කරගන්න පුළුවන් මේ වගේ ඔබට මේ වැඩි යන්නේ සිද්ධ වෙන්නේ බොහොම ලස්සනට වෙන්නේ කම්ප්ලීට් කරගන්න පුළුවන් මේ ටික ඊටසේ මම අනිත් ටික පාට කරගන්න මේ වගේ ඔක්කොම ටික පාට කරගෙන මේ වැඩි ඉතුරු ටික අපි ෆිනිෂ් කරගමු මේ ආකාරයට හයිටිස් අපි ඉබ්බගේ දින කටුව තියෙන ඇතුළත ස්වභාවය ටික පැට අපි ඉස්මතු කරලා ගන්න පුළුවන් වෙනම ඒක මම පස්සේ කතා කරන්නයි පිළිබඳව बस मैं मेरी ओक्कम पाड़ कर गन्ना मैं अगर इक्मन रहता वीडियो बड़ा दिगे वड़ी गन्नी सा होगी ඔයාගාරට මේක පාඩ කරගන්න පුළුවන් ලස්සන්ට මේ වර ටික මිශ්‍ර කිරීම හරහා අනිත් ටික පාඩ කරගන්න මට නැත වීඩියෝ එක මේ දිග වැඩි වෙන නිසා වගේ මේ වගේ රවමට රවමට හිටින්න පාඩ කරගෙන ඉඳලා ඒකට ඇතුලේ තියෙන ඉබ්බ කටු ටික අපිට මේ ඉස්පත් කරලා ගන්න පුළුවන් වෙනම වල කළු පාටි මේ ධාර ටික වලට ආයමත් පේන්ට් කිරීමේ ඒජර වලට ඉතු කරගන්න පුළුවන් එක මම එකත් මේ දිග මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා වගේ මට පාඩ කරගන්න බලන්න මේක නැත්තම් වීඩියෝ එක දිග ගැස්සෙන්න පුළුවන් නිසා
ඉතින් සම්පූර්ණයෙන්ම වැඩි දන් වෙලා තියෙන්නේ කියන්නේ දැන් අපි මේ සම්පූර්ණ ඉබේ කටුව පාඩ කරගෙන තියෙන්නේ දැන් ඔයාලා මේ කටුවේ දින ඉස්මතු කරගන්න පුළුවන් මේ වර්ණ ටික ඒකට කරන්න ඕනේ ඔයාලා මේ ආකාරයට මේකේ ධාර ෆ්‍රේම් එක ඔයාලා ආයමත් මේ ඉදිරියෙන් ඇඳ ගන්න ඕනේ මේ වගේ ඒකට සද වර්ණයක් භාවිතා කරන්න කියනවා ගිනව යෝජනා කරනවා වගේ අද වර්ණයක් භාවිතා කරලා ඔයාලට මේක ඇඳ ගන්න පුළුවන් ඔය ආකාරයට right ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ දැන් මේක අපි සම්පූර්ණ පාඩ කරගෙන ඉවරයි දැන් ඔයාලට මේ ටික පාඩ කරන්න තියෙන ටික පාඩ කරගන්න ඕනේ ඔයාලා කළු පාට මේ වගේ වර්ණයක් පොඩ්ඩක් මිශ්‍ර කරගෙන හදන්න බලන්න මම මේ ආකාරයට මෙතන රතු පාට සහ සොරි තද රතු පාට සහ කහ පාට සහ කා ක්‍රීම් පාට කියන වර්ණ තුන අපිට මිශ්‍ර කරන්න පුළුවන් ඔය ආකාරයට මේ ඉබ්බගේ දින සම පාට කරගන්න මෙයාගේ තද රතු ගන්න මුලින්ම ඔයාලා මේ ආකාරයට තද රතු මුලින්ම මෙයාකට ආලේප කරගෙන ඉන්න ඕනි පළවෙනි පියවර වශයෙන් වගේ ඊට පස්සේ වලට තද මේක ගාලා ඊළඟට වල ගන්න ඕනේ මේ ආකාරයට මේ කහ වගේ වර්ණයක් ගන්න ඕනේ මේ ආකාරයට මේකට කහ වර්ණයේ රවුමට මේ වගේ වක්කාකාර වෙන්න වල ගන්න ඕනේ සම්පූර්ණ මේක හිඩස් තියන්නේ නැතුව මුලවන්තර හිඩස් අවම කරලා හිඩස් පියවාගෙන මේ ආකාරයට හිඩස් මේ පුරවාගෙන පාට කරගන්න මේ ආකාරයට ඉක්මනට වරම පාට කරගන්න මේ ආකාරයට ලස්සනට ඊට පස්සේ කරන්න ඕන ඔයාලා මේ ගාලා ක්‍රීම් පාට කරන්න මේ ක්‍රීම් වර්ණය අරගෙන ආයමත් මේක පාට කරගන්න පුළුවන් මේ ආකාරයට මේ ආකාරයට ඇටි දවසේ පාඩ කරගත තියෙන මේක වැඩි දන්න. ඒ කියන්නේ දැන් ඔයාලට මේක ඉතුරු වැඩ කරදු කරගන්න පුළුවන් මේ ආකාරයට. ඔන්න තමයි මේ චිත්‍රය ඔයාලා කම්ප්ලීට් කරලා ඇඳ ගන්න ඕන ආකාරයට ලස්සන්ට. අපි ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු සුදුරටම සුබ දවසක්. සුබ දවසක් කියලා පිළි සීක්‍රට් සුදුරන්න පිළිගන්නවා අපේ YouTube channel එකට. මේ වීඩියෝ මම අඳින බලාපොරොත්තු වෙච්ච තමයි ලස්සන ඉබ්බෙක් කොහමද හඳින්නේ කියලා දෙන්න. ඒ වගේම මේක මම පාට කරන හැටි කියලා දෙනවා පැස්ටල් වර්ණ භාවිතා කරලා. මේකට වලට පැන්සලක් අවශ්‍ය වෙනවා. ඒ වගේම වලට මේ වගේ වර්ණක අවශ්‍ය වෙනවා. දියසයම් හරි වලට මෙහෙම නැත්නම් ඔයිල් පේන්ට් හරි එහෙම නැත්නම් වලට අවශ්‍ය වෙනවා. පැස්ටල් හරි මොන හරි වර්ණක අවශ්‍ය වෙනවා පාට කරගැනීම සඳහා. රයිට් මම මුලින්ම පටන් ගන්නම් ඉබ්බ අඳින්න මම මුලින්ම පටන් ගන්නම් මේ ආකාරයට මේ හරි ඉඳන්. මම මේ මුලින්ම ඔයාලා මේ ආකාරයට ඔළුව අඳගෙන ඕනේ මේ ආකාරයට මෙහෙම හොඳට බලාගෙන උරා ඔළුව ඇඳගෙන හිටි ඉබ්බගේ වගේ මෙතනින් ඔයාලා කට ඇඳ ගන්න පුළුවන් වගේ කට ඉඳ දිලා වගේ මෙන්න මේ උගුර වගේ හරියෙන් මෙන්න මෙතනට ඔයාලට කට ඇඳ ගන්න පුළුවන් ඔය හැඩයට එන්න මමට මේක පොඩ සූම් කරගන්න මට පොඩ වැඩ කියලා දෙන්න ලේසි ඒ වගේ හදාගත්තෝ රයිට් ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ ආකාරයට ඉබ්බගේ ඉක්කු ප්ලාස්ටික් දාන්න පුළුවන් වගේට ඊට පස්සේ ගලින් ඔයාලා මේ ආකාරයට ඉබ්බගේ නහය මේ ආකාරයට පොඩි සිදුරක් අඳින්න පුළුවන් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඉබ්බගේ ඇහැ ඔයාලට අඳින්න පුළුවන් ඔය ආකාරයට
මෙයාගාරට ඇහැන් දින්න පුළුවන් මෙතන. ඊට පස්සේ මම පොඩ්ඩක් මේක පොඩ්ඩක් zoom කරගන්නම් ඔයගේ චිත් මේ චිත්‍රේ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතනට කෙලින්ම මෙන්න මේ ඔය බිල්ල මෙයාකට මෙතනටම දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතනට ඉදුරු ටිකට මෙන්න මෙතනට ආයේ බිල්ල දාන්න ඕනේ. රයිට් ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන බලාගන්න ඕනේ. මෙතන ඔයාලා කකුලන් දින්න පුළුවන් ඉබ්බගේ මේ ආකාරයට එන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන යදාගෙන ඉතන අපිට කකුලන් දින්න පුළුවන් මොකටද කියදන්න මොකද? ඒක ඉදු කරා ගන්න කියලා. මෙතන ඉඳලා කිලිම් වාකාට කකුලෙන් දාගන්න පුළුවන් ඉබ්බ ගොහුම ඔය ආකාරයට ඒක කොහොම කකුලෙන් දාගන්න පුළුවන් එක කකුලම ඇඳගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් අනිත් කකුල මේ ආකාරයට හොඳට බලා ගන්න මේක අඳින්න හැටි. ඒතොර වලට මේක ඔයාලට කිහිපතාවක් මේක බලන්න පුළුවන් වීඩියෝ එක කොහොමද මේක අඳින්නේ පිළිබඳව. ඒතොර වලට සම්පූර්ණ අදහසක් මේක පිළිබඳව ලබා ගන්න පුළුවන් ඔයාලට. රයිට් ඊට පස්සේ මම දෙවෙනි කකුල ඇඳගෙන ඉවරේ මේ ආකාරයට කකුල් දෙකම. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ ඉතුරු කොටස් ටික අඳගන්න. ඒ කියන්නේ ඉබ්බගේ කටු මම අඳගන්න මෙයාගේ ඉබ්බගේ ඇතින කටුව මෙහෙම මෙන්න මේ හැඩයට අඳින්න. ඒ කියන්නේ මෙහෙම හැඩයට අඳින්න මේ. ඔන්න හැඩයට ඔයාලට අඳින්න පුළුවන් ඔය ආකාරයට. මේ හැඩේ නෝ වගේ. ඊට පස්සේ කෙලින්ම මේ හැරට වට මේ ඉද කම්ප්ලීට් කරන්න පුළුවන් මෙතන මේ ඉද. රයිට් මේ ඉද කෙලින්ම මෙතනට කම්ප්ලීට් කරන පස්සේ වැඩේ ඩන්. ඒ කියන්නේ අපි මේ ඉබ්බයි කටුව ඇඳගෙන තියෙන්නේ. ඊට පස්සේ කටුව ඇඳගත්තට පස්සේ ඉබ්බගේ ඔයාලට පුළුවන් මෙන්න මේ හරියින් අරගෙන ඉබ්බගේ ඉතුරු කොටස් ටික මේ ආකාරයට ඇඳගන්න පුළුවන්. ඊළඟ කකුල ඉබ්බගේ දින මේ අනිත් කකුල් ඇඳගන්න පුළුවන් මේ ආකාර වල මෙතනින් අරන් උමු. ඒකම දගෙන පුළුවන් කකුල. ඊට පස්සේ මේක කෙලින්ම ඔයාලා මෙන්න මෙතනට සම්බන්ධ කරන්න ඕනේ වගේ. ඒ කියන්නේ මේක කෙලින්ම මෙතන සම්බන්ධ කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට අවසාන පියවර වශයෙන් තියෙන්නේ අනිත් කකුල. ඒ කියන්නේ ඉබ්බගේ තියෙන ලාස්ට් කකුල ඇඳ ගන්න පුළුවන් මේ ආකාරයට ඔයාලට. ලාස්ට් කකුල ඇඳගත්තාන් පස්සේ ඉබ්බගේ තියෙන අපි සම්පූර්ණම ටික ඇඳගෙන ඉවරයි. කොහොම තමයි නිවර්දි ආකාරයට ඉබ්බෙක් ඇඳගන්නේ. දැන් පුළුවන් ඔයාලගේ ඉබ්බගේ කටු ඇඳ ගන්න මෙයාට කටු දින මෙයාගේ දින ස්වභාවය වලට මතු කරන මෙයාගාරට ඔයගෙ යාගාරට මෙදිට රවුන් හිටින්න ඔයාලට ඇඳ ගන්න පුළුවන් මෙයාකට මේක ඔයාලගේ අවස්ථා කැමැත්ත බලනවා වගේ. ආකාරයට රයිට් ඕම් ඉතින් ඇඳගෙන පුළුවන් මේක ඉබ්බගේ ලස්සනට වගේ චිත්‍රය කියන්නේ අපි සම්පූර්ණ මේක ඇඳගෙන ඉවරට දැන් අපිට මේක පාට කරන්න තියෙන්නේ. ඒක රෝඩස් ටික පාට කරන්න තියෙන්නේ සම්පූර්ණ කොහොමද මේක පාට කරගන්නේ කියලා මේක ලස්සනට නිවර්දි ආකාරයට මේ සදා මම මේ වගේ වර්ණ කිහිපයක් භාවිත කරනවා මේක ඇඳගෙන ඉන්න සදා වගේ වර්ණ කිහිපයක් මට මේ සදා භාවිත කරන්න පුළුවන්. දැන් ඔයාලා මේ ඉබ්බගේ තියෙන කටුව පාට කර ගැනීම සඳහා ඔයාලට දුඹුරු පාට වර්ණය භාවිත කරන්න. දුඹුරු පාට සහ නිකන් කොළ පාටට හුරු දුඹුරු වගේ වර්ණ නිකන් ආවගේ වර්ණයක් ඔයාලට භාවිත කරන්න පුළුවන්. මේ ඉබ්බගේ කටුව පාට කර ගැනීම සඳහා අන්න එක භාවිත කරන්න පුළුවන් මේ වර්ණේ. රයිට් බලමුකෝ පාට කරගන්න කියලා මේ චිත්‍රේ ලස්සනට මුලින්ම ඔයාලා කරන්න ඕනේ මේ අකර ගන්න මම තද රතු වර්ණය වගේ වර්ණ ටිකක් මෙතන මේ ආකාරයට මේ වර දෙක අරන් පොඩ පාට කරගන්න බලන්න. මේ වර කොළ පාට වගේ වර්ණ කාලා වගේ ඊටුඩි මේ වර්ණ වල ගෑවට පස්සේ වලට ඉබ්බගේ දින කටු තුන සබාය අපිට පැහැලා පා ගන්න පුළුවන් ඔය ආකාරයට වගේ ඔන්න වර්ණ දෙක මිශ්‍ර කරලා අපිට පාට කරගන්න පුළුවන් මේ ආකාරයට වලට ඔවගේ දා ගන්න පුළුවන්. ඒකම වැඩි කියන්නේ නැහැ ඔවගේ මේක පාට කරගත්ත ඔබ ලාවට වගේ ඊට පස්සේ කොළ පාට පාට කරගෙන ලරගෙන ඔවගේ ඉබ්බගේ ඔවගේ පාර කරගත්තා වුණා තමයි මේක යන්නේ වැඩි. ඔබතේ මේක පාර කරගන්නේ නිකේ වැඩි තියෙන්නේ. මම අනිත් ටික පාර රවමට පාර කරගන්න වගේ බලා ගන්න.
මේ වගේ වගේ පාට කරන්න අනිවාර්යෙන්ම බලාගන්න. ID to Sunny Trauma from me. I got a part of the Ganamitan. I did was I am at me a part of the Ganam from me. Okay, who's a me very anni? I see the winning. Boomer after having a completed Karagan Blah. Medica, just among Anitra part of the Ganam, comedic part of the මේ වැඩේ ඉතුරු ටික අපි finish කරගමු මේ ආකාරයට. ඇටිටස් අපි ඉබ්බගේ දින කටුව තියෙන ඇතුළේ ස්වභාව ටික පැටේ ඉස්මතු කරලා ගන්න පුළුවන් වෙනම එකම පස්සේ කතා කරන්න ඒ පිළිබඳව. बस मैं मेरी ओकम पाड़ा कर करना मैं यार एक मंडर तब वीडियो बड़ा दिखे बड़ी ये नहीं सा होगा कि Sampurum at Danila the Indian, they have made Sampuri by Katu Padagar in the Indian Walla Makatuin, the Matuka from me power notica, Egregaranun Valamia carated, make the Ara frame make our Imat major and the Ganun Miyagi. I got a Sadawar Nebag Jagar and the Gimu, but you know, you're Janagar from Ozzy. අද වර්ණයක් භාවිතා කරලා ඔයාලට මේක දැනගන්න පුළුවන් ඔය ආකාරයට. right ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ දැන් මේක සම්පූර්ණ පාඩ කරගෙන ඉවරයි. දැන් ඔයාලට මේ ටික පාඩ කරන්න තියෙන ටික පාඩ කරගන්න ඕනි ඔයාලා. කළු පාට මේ වගේ වර්ණයක් පොඩ්ඩක් මිශ්‍ර කරගෙන හදලා බලන්න මම මේ ආකාරයට. මෙතන රතු පාට සහ සරි තදරතු පාට සහ කහ පාට සහ කා ක්‍රීම් පාට කියන වර්ණ තුන අපිට මිශ්‍ර කරන්න පුළුවන් ඔය ආකාරයට මේ ඉබ්බගේ දින සම පාට කරගන්න මෙයාගේ තදරතු ගන්න ඕනේ මුලින්ම ඔයාලා මේ ආකාරයට තදරතු මුලින්ම මෙයාකට ආලේප කරගෙන ඉන්න ඕනේ පළවෙනි පියවර වශයෙන් වගේ ඇටිට පස්සේ වලට තද මේක ගාලා ඊළඟට වල ගන්න ඕනේ මේ ආකාරයට මේ
කහ වගේ වර්ණයක් ගන්නුනේ මේ ආකාරයට. මේකට කහ වර්ණයේ රවුමට රවුමට මේ වගේ වක්‍රාකාර වෙන්න වල ගන්න ඕනේ සම්පූර්ණ මේක. හිඩස් තියන්නේ නැතුව මුලවන්තර හිඩස් අවම කරලා හිඩස් පියවාගෙන මේ ආකාරයට හිඩස් මේ පුරවාගෙන පාට කරගන්න මේ ආකාරයට ඉක්මනට වර්ණ පාට කරගන්න මේ ආකාරයට ලස්සනට. ඇට ඊට පස්සේ කරන්න ඕන ඔයාලා මේ ගාලා ක්‍රීම් පාට කරන්න. මේ ක්‍රීම් වර්ණය අරගෙන ආයෙමත් මේක පාට කරගන්න පුළුවන් මේ ආකාරයට. මේ ආකාරයට ඇටිට වශයෙන් පාඩ කරගත තියෙන මේක වැඩි දන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලට මේක ඉතුරු වැඩ වැඩි කරගන්න පුළුවන් මේ ආකාරයට. ඔහොම තමයි මේ චිත්‍රය ඔයාලා කම්පියුටර් එකෙන් දැනගන්න ඕන ආකාරයට ලස්සනට. අපි ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු සුදුරටම සුබ දවසක්. සුබ දවසක් කියලා පිළි සීක්‍රට් සුදුරන පිළිගන්නවා අපේ YouTube channel එකට. මේ වීඩියෝ මම අඳින බලාපොරොත්තු ඉච්ච තමයි ලස්සන ඉබ්බෙක් කොහමද අඳින්නේ කියලා කියලා දෙන්න. ඒ වගේම මේක මම පාට කරන හැටි කියලා දෙනවා පැස්ටල් වර්ණ භාවිතා කරලා. මේකට වලට පැන්සලක් අවශ්‍ය වෙනවා. ඒ වගේම වලට මේ වගේ වර්ණක අවශ්‍ය වෙනවා දියසයම් හරි වලට. මෙහෙම නැත්නම් ඔයිල් පේන්ට් හරි එහෙම නැත්නම් වලට අවශ්‍ය වෙනවා පැස්ටල් හරි මොන හරි වර්ණක අවශ්‍ය වෙනවා පාට කරගැනීම සඳහා. රයිට් මම මුලින්ම පටන් ගන්නම් ඉබ්බ අඳින්න මම මුලින්ම පටන් ගන්නම් මේ ආකාර මේ හරි ඉඳන් මම මේ මුලින්ම ඔයාලා මේ ආකාරට ඔළුව අඳගෙන ඕනේ. මේ ආකාරට මෙහෙම හොඳට බලාගෙන ඔරා ඔළුව අඳගෙන හැටි ඉබ්බගේ වගේ මෙදිරින් ඔයාලා කට ඇඳ ගන්න පුළුවන් වගේ කට ඉඳ දියලා වගේ මෙන්න මේ උගුර වගේ හරියෙන් මෙන්න මෙතෙන්ට ඔයාලට කට ඇඳ ගන්න පුළුවන් ඔය හැඩේට එන්න. මම ඔබට මේක පොඩ සූම් කරගන්න මට උඩ වට කියලා දෙන්න ලේසි ඒ වගේ හදාගත්තෝ. රයිට් ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ ආකාරයට ඉබ්බගේ ඉතුරු කොටස් ටික දාන්න පුළුවන් වගේට. ඊට පස්සේ කෙලින්ම ඔයාලා මේ ආකාරයට ඉබ්බගේ නහය මේ ආකාරයට පොඩි සිදුරක් අඳින්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඉබ්බගේ ඇහැ ඔයාලට අඳින්න පුළුවන් ඔය ආකාරයට. මේ ආකාරයට ඇහැඳින්න පුළුවන් මෙතන. ඊට පස්සේ මම ඔබට මේක පොඩ්ඩක් zoom කරගන්නම් වගේ චිත් මේ චිත්‍රේ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතනට කෙලින්ම මෙන්න මේ ඔය බිල්ල මේ ආකාරයට මෙතනටම දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතනට ඉදුරු ටිකට මෙන්න මෙතනට ආයේ බිල්ල දාන්න ඕනේ. රයිට් ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන බලාගන්න මෙතන ඔයාලා කකුල අඳින්න පුළුවන් ඉබ්බගේ මේ ආකාරයට එන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන විදාගින්න තැන අපිට කකුල අඳගන්න පුළුවන් මොකටද කියලා නම් මොකද ඒක පිටු කරා ගන්න කියලා මෙතන ඉඳලා කිලිම් වා කාට කකුල අඳගන්න පුළුවන් ඉබ්බ බොහොම ඔය ආකාරයට. ඒක කොහොම කකුල අඳගන්න පුළුවන් එක කකුලම ඇඳගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් අනිත් කකුල මේ ආකාරයට හොඳට බලා ගන්න මේක අඳින්න හැටි. ඒතකොට ඔයාලට මේක ඔයාලට කිහිපතාවක් මේක බලන්න පුළුවන් වීඩියෝ එක කොහොමද මේක අඳින්නේ පිළිබඳව. ඒතකොට ඔයාලට සම්පූර්ණ අදහසක් මේක පිළිබඳව ලබා ගන්න පුළුවන් වගේ. රයිට් ඊට පස්සේ මම දෙවෙනි කකුල ඇඳගෙන ඉවරේ මේ ආකාරයට කකුල් දෙකම. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ ඉතුරු කොටස් ටික අඳගන්න. ඒ කියන්නේ ඉබ්බගේ කටු මම අඳගන්න මේකට ඉබ්බගේ තියෙන කටුව මෙහෙම මෙන්න මේ හැඩයට අඳින්න. ඒ කියන්නේ මෙහෙම හැඩයට අඳින්න මේ ඔන්න හැඩයට ඔයාලට අඳින්න පුළුවන් ආකාරයට. මේ හැඩේ නෝ වගේ. ඊට පස්සේ කෙලින්ම මේ හැඩයට වට මේ විදිහට කම්ප්ලීට් කරන්න පුළුවන් මිදින්ද මේකට. රයිට් මේකට කෙලින්ම මෙතනට කම්ප්ලීට් කරන පස්සේ වැඩේ ඩන්. ඒ කියන්නේ අපි මේ ඉබ්බගේ කටුව ඇඳගෙන තියෙන්නේ. ඊට පස්සේ කටුව ඇඳගත්තට පස්සේ ඉබ්බගේ වලට පුළුවන් මෙන්න මේ හරියින් අරගෙන ඉබ්බගේ ඉතුරු කොටස් ටික මේ ආකාරයට ඇඳගන්න පුළුවන්. ඊළඟ කකුල ඉබ්බගේ දින අව මේ අනිත් කකුල් ඇඳගන්න පුළුවන් මේ ආකාර වල මෙතනින් අරන් වුම.
සයිට් එකම දගෙන පුළුවන් කකුල. ඊට පස්සේ මේක කෙලින්ම ඔයාලා මෙන්න මෙතනට සම්බන්ධ කරන්න ඕනි වගේ. කියන්නේ මේක කෙලින්ම මෙතනට සම්බන්ධ කරන්න ඕනි. ඊට පස්සේ ඔයාලට අවසාන පියවර වශයෙන් තියෙන්නේ අනිත් කකුල. කියන්නේ ඉබ්බගේ තියෙන ලාස්ට් කකුල ඇඳ ගන්න පුළුවන් මේ ආකාරයට ඔයාලට. ලාස්ට් කකුල ඇඳගත්තන් පස්සේ ඉබ්බගේ තියෙන අපි සම්පූර්ණම ටික ඇඳගෙන ඉවරයි. කොහොම තමයි නිවර්දි ආකාරයට ඉබ්බෙක් ඇඳගන්නේ. දැන් පුළුවන් ඔයාලගේ ඉබ්බගේ කටු ඇඳ ගන්න මේ ආකාරයට කටු දින මේ ආකාරයට දින ස්වභාවය වලට මතු කරන්න පුළුවන් මේ ආකාරයට. ඔයගේ ආකාරයට මෙතන රවුම් 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 හිටින්න ඔයාලට ඇඳ ගන්න පුළුවන් මේ ආකාරයට මේක ඔයාලගේ අවස්ථා කැමැත්ත බලමු වගේ. ආකාරයට රයිට් ඕම් ඉතින් ඇඳගන්න පුළුවන් මේක ඉබ්බගේ ලස්සනට වගේ චිත්‍රය කියන්නේ අපි සම්පූර්ණ මේක ඇඳගෙන ඉවරට දැන් අපිට මේක පාට කරන්න තියෙන්නේ. ඉදිරි කොටස් ටික පාට කරන්න තියෙන්නේ සම්පූර්ණ කොහොමද මේක පාට කරගන්නේ කියලා මේක ලස්සනට නිවර්දි ආකාරයට මේ සදා මම මේ වගේ වර්ණ කිහිපයක් භාවිත කරනවා මේක ඇඳගැනීම සඳහා වගේ වර්ණ කිහිපයක් මට මේ සදා භාවිත කරන්න පුළුවන්. දැන් ඔයාලා මේ ඉබ්බගේ තියෙන කටුව පාට කර ගැනීම සඳහා ඔයාලට දුඹුරු පාට වර්ණය භාවිත කරන්න දුඹුරු පාට සහ නිකන් කොළ පාටට හුරු දුඹුරු වගේ වර්ණ නිකන් ආවගේ වර්ණයක් ඔයාලට භාවිත කරන්න පුළුවන්. මේ ඉබ්බගේ කටුව පාට කර ගැනීම සඳහා අන්න එක භාවිත කරන්න පුළුවන් මේ වර්ණය. රයිට් බලමු කොහොමද පාට කරගන්නේ කියලා මේ චිත්‍රය ලස්සනට. මුලින්ම ඔයාලා කරන්න ඕනේ මේ ආකාරය ගන්න මම තද රතු වර්ණය වගේ වර්ණ ටිකක් මෙතන මේ ආකාරයට මේ වර දෙක අරන් පොඩ පාට කරගන්න බලන්න. මේ වර කොළ පාට වගේ වර්ණ කාලා වගේ ඊටුඩි මේ වර්ණ වල ගෑවට පස්සේ වලට ඉබ්බගේ දින කටු තුන සබය අපිට පැහැලා පගන්න පුළුවන් ඔය ආකාරයට වගේ ඔන්න වර්ණ දෙක මිශ්‍ර කරලා අපිට පාට කරගන්න පුළුවන් මේ ආකාරයට වලට ඔය වගේ දා ගන්න පුළුවන්. ඒකම වැඩි කියන්නේ නැහැ ඔය වගේ මේක පාට කරගත්ත ඔබ ලාවට වගේ ඊට පස්සේ කොළ පාට පාට කරගෙන ලරගෙන ඔය වගේ ඊටුඩින් ඔය වගේ පාර කරගත්තා වුණා තමයි මේක යන්නේ වැඩි. ඔබතේ මේක පාර කරගන්න නිකේ වැඩි තියෙන්නේ. මම අනිත් ටික පරිරවමට පාර කරගන්න වග බලා ගන්න. මේ වගේ ගාගත්තා. ඒක රවමට වගේ පාර කරන්න අනිවාර්යම බලා ගන්න. හයිඩි දුස අනිත් රවුමක් තමයි අගාරට පාට කරගන්න මෙතන. හයිඩි පස්ස ආයමත් මේක පාට කරගන්න පුළුවන් මේ වගේ. ඔවිතර මේ වැඩේ යන්නේ සිද්ධ වෙන්නේ බොහොම ලස්සනට වෙන එක කම්ප්ලීට් කරගන්න පුළුවන් මේ ටික. ඊටසේ මම අනිත් ටික පාට කරගන්න මේ වගේ ඔක්කොම ටික පාට කරගෙන මේ වැඩේ ඉතුරු ටික අපි ෆිනිෂ් කරගමු මේ ආකාරයට. ඇටිටස් අපි ඉබ්බගේ දින කටුව තියෙන ඇතුළේ ස්වභාව ටිකකට අපි ඉස්මතු කරලා ගන්න පුළුවන් වෙනම. ඒක මම පස්සේ කතා කරන්නම් ඒ පිළිබඳව. බස් මම මේක ඔක්කොම පාඩ කරගන්න මේ ආකාර ඉක්මනට නැත්නම් වීඩියෝ පොඩක් දිග වැඩි වෙන නිසා ඔයගෙ
යාකාරට මේක පාඩ කරගන්න ප්‍රොම් ලස්සන්ට මේ වර ටික මිශ්‍ර කිරීම හරහා අනිත් ටික පාඩ කරගන්න මට නැතා වීඩියෝ එක මේ දිග වැඩි වෙන නිසා වගේ මේ වගේ රවමට හිටින්න පාඩ කරගෙන ඉතින් ඒ වට ඇතුලේ තියෙන ඉබ්බක් කටු ටික අපිට මේ ඉස්පතු කරගන්න පුළුවන් වෙනම වල කළු පාටින් මේ ධාර ටික වලට ආයමත් පේන් කිරීමේ ඒජර් වට ඉතු කරගන්න පුළුවන් එක මම එකත් මේ දිගේ මම කීල් දෙන්න බලාපොරොත්තු වෙනවා වගේ මට පාඩ කරගන්න බලන්න මේක නැත්තම් වීඩියෝ එක දිග ගැස්සෙන්න පුළුවන් නිසා සම්පූර්ණ වැඩි දන් වෙලා තියෙන්නේ කියන්නේ දැන් අපි මේ සම්පූර්ණ ඉබ කටුව පාඩ කරගෙන තියෙන්නේ දැන් ඔයාලා මේ කටුවේ දින ඉස්මතු කරලා ගන්න පුළුවන් මේ පව වර්ණ ටික ඒකට කරන්න ඕනේ ඔයාලා මේ ආකාරයට මේකේ ධාර ෆ්‍රේම් එක ඔයාලා ආයමත් මේ ඉදිරියෙන් ඇඳ ගන්න ඕනේ මේ වගේ ඒකට සද වර්ණයක් භාවිතා කරන්න කියනවා කියනවා යෝජනා කරනවා වගේ අද වර්ණයක් භාවිත කරලා වලට මේක නේද නුගම් ඔය ආකාරයට right ඊට පස්සේ වල කරන්න ඕනේ දැන් මේක සම්පූර්ණ පාට කරන ඉවරයි දැන් ඔයාලා මේ ටික පාට කරන්න තියෙන මේ ටික පාට කරගන්න ඕනි ඔයාලා කළු පාට මේ වගේ වර්ණයක් පොඩ්ඩක් මිශ්‍ර කරගන්න හදන බලන්න මම මේ ආකාරයට මෙතන රතු පාට සහ සොරි තද රතු පාට සහ කහ පාට සහ කා ක්‍රීම් පාට කියන වර්ණ තුන අපිට මිශ්‍ර කරන්න පුළුවන් ඔය ආකාරයට මේ ඉබ්බගේ දින සම පාට කරගන්න මෙයාගේ තද රතු ගන්න ඕනේ මුලින්ම ඔයාලා මේ ආකාරයට තද රතු මුලින්ම මෙයාකට ආලේප කරගෙන ඉන්න ඕනේ පළවෙනි පියවරටම වගේ ඊට පස්සේ වලට තද මේක ගාලා ඊළඟට වල ගන්න ඕනේ මේ ආකාරයට මේ කහ වගේ වර්ණයක් ගන්න ඕනේ මේ ආකාරයට මේකට කහ වර්ණේ රවමට මේ වගේ වක්කාකාර වෙන්න වල ගන්න ඕනේ සම්පූර්ණ මේක හිඩස් තියන්නේ නැතුව මුළුමනින්ම හිඩස් අවම කරලා හිඩස් පියවාගෙන මේ ආකාරයට හිඩස් මේ පුරවාගෙන පාට කරගන්න මේ ආකාරයට ඉක්මනට වර්ණ පාට කරගන්න මේ ආකාරයට ලස්සනට ඊට පස්සේ කරන්න ඕන ඔයාලා මේ ගාලා ක්‍රීම් පාට කරන්න මේ ක්‍රීම් වර්ණය අරගෙන ආයමත් මේක පාට කරගන්න පුළුවන් මේ ආකාරයට මේ ආකාරයට ඇටිට වශයෙන් පාඩ කරගත තියෙන මේක වැඩි දන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලට මේක ඉතුරු වැඩ කරදු කරගන්න පුළුවන් මේ ආකාරයට. ඔමුතයි මේ චිත්‍රය ඔයාලා කම්පියුටර් එකෙන් දැනගන්න ඕන ආකාරයට ලස්සන්ට. අපි ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු සුදුලටම. සුබ දවසක්.